ශ්‍රී ලංකාව හැමදාම හොඳ දඟපන්දුවක් නොබිහි කරපු අතීතයක් තියෙන රටක්. ටෙස්ට් ඉතිහාසයේ වැඩිම කඩලු ගත්ත දකුණත් දඟපන්දුවක් වගේම වමත් දඟපන්දුවක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වීම අපිට ආඩම්බරයක්. ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ වෙද්දී ඉන්න ප්‍රධානම දඟපන්දුවන් තුරුම්පුව තමයි ලසිත් ඇඹුල්දෙනිය. ලසිත් කොදෙව් සංචාරයේ ආබාධයකට ලක්ුන් නිසා එතන තවත් තරුණ දඟපන්දුවක් හිමි වෙනවා. මේ අවස්ථාව හිමි වෙන්නේ ප්‍රවීන් ජයවික්‍රමට. බංග්ලාදේශ පළමිනීමේ කඩලු 6ක් බිඳ දාන්න සමත් වෙනවා. තමන් ටෙස්ට් වරම් ලබා ගන්න පළවෙනි තරගයේ පළවෙනි ඉනිමේ පන්දු අර 32ක් ක්‍රියාත්මක කරන ප්‍රවීන් නිලකුණු පන්දු අර 7ක් යවලා ලකුණු 92ක් දීලා කඩලු 6ක් බිඳ දාන්න සමත් වෙනවා. මේක තමයි ශ්‍රී ලංකා ක්‍රීඩකෙක් තමන්ගේ මංගල ටෙස්ට් තරගයේ වාර්තා කළ ඉනිමක හොඳම පන්දු යැයිම විදිහට වාර්තා පොතට එකතු වුනේ. 1999 දී ටෙස්ට් වරම් දිනපු ශ්‍රී ලංකා බිහිකල් දක්ෂ තුන්විරයව ක්‍රීඩකෙක් වුණු පුල් චන්දන තමයි මීට කලින් මේ වාර්තාවේ හිමිකරු වුනේ. චන්දන තමන්ගේ පළවෙනි ටෙස්ට් තරගයේ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ලකුණු 179කට කඩුලු 6ක් බිඳ දාන්න සමත් වෙලා තමයි මේ වාර්තාවේ අංක 1ට හිටියේ. 2018 බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ටෙස්ට් වරම් දිනා ගන්න අකිල දනංචය ලකුණු 24කට කඩුලු 5ක් බිඳ දාලා දැන් වාර්තාවේ ප්‍රවීන් සහ උපුල්ට පස්සේ ඉන්නවා. 1986 පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ටෙස්ට් වරම් ලබා ගන්න කෝසල කුරුප්පු ආරච්චි මේ වාර්තාවේ හතරවෙනි තැන ඉන්නේ තමන්ගේ පළවෙනි තරගයේ ලකුණු 44කට කඩලු 5ක් දවාගෙන. 2019 දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව ටෙස්ට් වරම් ලබා ගන්න ලසිත් ඇඹුල්දෙනිය ලකුණු 66කට කඩලු 5ක් බිඳ දාන්න සමත් වෙලා තමයි මේ වාර්තාවේ පස්වෙනි තැන ඉන්නේ. ඔය තමයි මංගල තරගයේ හොඳම පන්දුවීම වාර්තා කළ අපේ අය. ශ්‍රී ලංකා වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩලු අරගෙන තියෙන මුරලි රංගන වාස් වගේ බල ක්‍රීඩකයෝ මේ වාර්තාවේ නැති එකත් විශේෂ සිද්ධියක්. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් සැපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදී ඔබට සුබ දවසක්.